අද කතා කරන්නේ ඔලු දෙකේ සුනකයක විද්‍යාත්මකව නිර්මාණය කළ අපූර්ව පර්යේෂණයක් ගැනයි. 1968 දින 38ක් ජීවත් වෙච්ච මේ සුනකයා ගැන අද කරුණු ටිකක් අපි වීඩියෝ එකෙන් කතා කරමු. මේකට මූලික වශයෙන්ම කටයුතු කරන්නේ රුසියානු ජාතිකයෙක් වෙච්ච ව්ලැඩ්මීර් පෙට්‍රොයිච් කියන විද්‍යාඥයා තමයි. අපි දැන් බලමු පර්යේෂණය කොහොමද කරේ කියලා. ඉතින් මේකෙදි කරේ කුඩා සුනකයෙක්ගේ ශරීරයෙන් වෙන් කරගත් හිසක් වැඩුණු සුනකයෙකුට ඔහු බද්ධ කළා. නමුත් සුනකයන් දෙදෙනාම ඉක්මනින්ම මරණයට පත් වුණා මේ පළවෙනි පර්යේෂණයේදී. ඉතින් මේ පළවෙනි පර්යේෂණය සිදු කරේ 1954 දී. ඉතින් මේ පළවෙනි පර්යේෂණයෙන් පස්සෙත් මෙයා දිගටම මේක සම්බන්ධව දිගින් දිගටම කළා. අපි හරියටම අදටත් දන්නේ නැහැ මෙයා මේ පර්යේෂණයේ ක්‍රීමේ මූලික අරමුණ මොකක්ද කියලා. නමුත් මේකෙන් ලැබිච්ච දේවල් නම් අපිට බොහෝමයක් වෛද්‍ය විද්‍යාත්මක ඉතා වැදගත් වෙනවා. මම ඒක අන්තිමට ඔයගොල්ලන්ට විස්තරාත්මකව පැහැදිලි කරන්න. ඊළඟට මෙයා මොකද කරේ? තව සුනකයන් 23 දෙනෙක්ගේ හිස් ඔහු අතින් මෙලෙස බද්ධයට පත් කරනවා මේ වසර 15 කාලය ඇතුළත. නමුත් 1968දී එයා සාර්ථක වෙනවා. හැබැයි සාර්ථක වුණත් දින 38ක් ජීවත් වෙන්න පුළුවන් වෙනවා මෙන්න මේ ඔලු දෙකේ සුනකයාට. ඉතින් මේ කුඩා සුනකයාගේ ඉදිරිපස ගාත්‍රා දෙකද ඇතුළතම මෙහිදී මෙයාට සිද්ධ වෙලා තියෙන්නේ බද්ධ කිරීම සාර්ථක කර ගැනීමට. ඒ වගේම තමයි මේ කුඩා සුනකයාගේ ගෙල ප්‍රදේශයට සම්බන්ධ කරාට පස්සේ කුඩා සත්වයාට ආමාශයක් හෝ අන්ත්‍ර පද්ධතියක් තිබිලා නැහැ. නමුත් ගල නාලය හරහා සම්බන්ධ කෙරුණු පිටතට විවෘත නාලයකින් ආහාර පවා උට ගන්න හැකි වෙලා තිබෙනවා. සුනකයන් දෙදෙනාගේ හැසිරීම ඉතාමත් සාමාන්‍ය වෙලා තියෙනවා. නමුත් දින 37කට පස්සේ මොකද වෙන්නේ? මේ ජීවියා සම්පූර්ණයෙන්ම මිය යනවා. ඉතින් ඊට පස්සේ මේ සුනකයා මේගොල්ලෝ සංරක්ෂණය කරලා දිනවා කෞතුකාගාරයක තියලා. නමුත් මේක මේ පර්යේෂණය ඇත්තටම ඉතාමත්ම කුරිරු දෙයක් විදිහට එවකට පත්තරවල මේව ප්‍රකාශවලට පත් වුණාට පස්සේ මිනිස්සු දැක්කා. සැබවින්ම මේක ඉතාමත්ම දරුණු සත්ව හිංසනයක් කියලා තමයි මෙයාට මේක චෝදනා ලැබුවේ. සීත යුද සමයේ රුසියාවේදී නොවන්නට එවැනි කූර පර්යේෂණයක් සත්ව ඓතිහාසිකම් සහ විද්‍යාවේ ආචාර ධර්ම ඉතා තදින් පිළිගෙන තියෙන වර්තමානයේ දින ජීවිතයට සිදු වෙන්නට බෑ. ඉතින් මේ වැඩ්මීර් ඔලු දෙකේ සුනකයා නිර්මාණය කිරීම තුළ විකාර රූපී බවක් සිතන්නට ඇතයි සිටිය නොහැක. මං කිව්වේ මුලදීත් කිව්වා වගේ මේකේ මූලික අරමුණ නම් අදටත් අභිරහසක්. නමුත් මෙයා මේ කරපු පර්යේෂණය නිසා ඔයා දන්නවද අද ලෝකයේ තුල හදවත් බද්ධ කිරීම පිළිබඳව මූලික සංකල්ප සහ ඉන් නොනැවතුණු ඒ විද්‍යාවේ ප්‍රගමණය තමයි අද දවසේ හදවත් බද්ධ කිරීම දක්වා මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැඩ්මීර් රදින් සුනක ශීර්ෂ බද්ධය නොවන්නට 1967 දී වෛද්‍ය ක්‍රිස්ටෝපර් බර්නාඩ් අතින් ලොව පළමු හදවත් බද්ධ සිද්ධ කිරීම සිදු නොවන්නට තිබුණා. ඉතින් මේ පිළිබඳව තවත් ඔයගොල්ලෝ විස්තර හොයන්න ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.